Russell. කෝච්චි ස්ට්‍රයික්ද කෝච්චි දුවනවද නැද්ද මොකද වෙන්නේ ඉතින් දුම්රිය වර්ජනට හේතු වෙච්ච කාරණා පිළිබඳව වාර්තා කරන්නේ දුම්රිය ලොකොමොටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් SRCM සේනානායක මහත්මයා මෙන්න මෙහෙම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු ශ්‍රේණියට බලපාලා තියෙන වසර ගාණක් තිස්සේ මේ ශ්‍රේණියට වැටුප් කේතයක් නැති ගැටලුවක් තියෙනවා. මේම ගැටලුව නිසා අපගේ ශ්‍රේණිය සම්බන්ධ වෙලා තියෙන උසස් වීම් ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා සහ වැටුප් කේතයක් නැති නිසා බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීමෙන් මේ බඳවා ගැනීමේ සියලු දේවල් ඇනහිටලා තියෙනවා. ඉතාම අපහසුතාවයට පත් වෙලා ඉන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා මේ දුම්රිය එන්ජින් රියදුරු ශ්‍රේණියේ. ඔවුන් අපේ සංගමයට දිගින් දිගටම බලපෑම් කරා මේ සම්බන්ධයෙන් කිසියම් කටයුත්තකට සම්බන්ධ වෙන ලෙස. ඒ අනුව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේස් යුනියන් වන අප සංගමය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න මීට සති දෙකකට පෙර දැනුවත් කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු ප්‍රවාහන අමාත්‍යතුමා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු සියලු නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අපිට නිසි පිළිතුරක් නොලැබීම නිසා 12 වන අඟහරුවාදා දින බිඳුවේ පැයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹිලා තියෙනවා. මේ අදාළ බලධාරීන් නිසි පිළිතුරක් ලබා දුන්නේ නැතොත් අනිවාර්යයෙන්ම අපි ඉදිරි දින කිහිපයේදී මේ වර්ජනය මේ තවදුරටත් සියලු දුම්රිය රියදුරන් එක්ක විශාල වර්ජනයක් දක්වා යාමට ඉඩ තියෙනවා. කොමුණත් මේ සම්බන්ධයෙන් ඊයේ විමසීමක් කළාම දුම්රිය නියෝජ්‍ය සාමාජිකාරී දාවන එන්ජේ ඉන්දිපොලගේ මහත්මයා අද උදේ විමසීමක් කළාම කියන්නේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙන්න පුළුවන් නමුත් උපරිමයෙන් මගේ ජනතාවට සේවය සපයන්න කටයුතු කරනවා කියලයි. දුම්රිය රියදුරු සංගමේ දුම්රිය රියදුරන්ගෙන් කීප දෙනෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළවීමත් එක්ක අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙලා තිනවා. නමුත් දුරගමන් සහ අනිකුත් කාර්යාල දුම්රිය දැනට ධාවනය කරනවා. මේ නිසා මගින්ට යම් අපහසුතාවයක් සිදු වෙන්න පුළුවන්. මොකද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වීමත් එක්ක හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකකුත් මුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර තුනක් අලුත්ජම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන ඒ වගේම පොල්ගහවෙල සහ රමුක්කන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු වෙලා තිනවා. නමුත් රාත්‍රී තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය ධාවනය කරන නිසා අපි ඒ ධාවනයේ යම් වෙනස් කිරීමක් කරලා සමහර නොනවත්වා ධාවනය කරන දුම්රියන් යම් යම් දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කිරීමට මේ වන විට කටයුතු සලසුම් කරලා තියෙනවා. මේ සාකච්ඡාවක් මේ ලබා දීලා තිනවා 10 මාරට. හැබැයි වර්ජනේ නොකර ඇවිල්ලා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීම තමයි කරලා තිබුණේ. දැන් වර්ජනේ කරලා සාකච්ඡාවට යන එක සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.